එකතු වෙලා ඉන්නේ AVK group එක මගින් ඉදිරිපත් කරන Pascal programming පාඩමාලාවත් එක්ක. ඉතින් අපි අද හිතුවා ටිකක් වෙනස් ප්‍රෝග්‍රෑම් එකක් නිර්මාණය කරන්න ඕනේ කියලා. අපි කතා කරලා තියෙනවා දැන් මේ වෙනකොට looping කතා කරලා තියෙනවා. ඒ වගේම selection කතා කරලා තියෙනවා. looping ඊමණට iteration ගැන කතා කරලා තියෙනවා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ මේ ඔක්කොමත් එක්ක එකතු කරලා නිර්මාණය කරන්න පුළුවන් ප්‍රෝග්‍රෑම් එකක්. ඉතින් ඔයා කලින් දකින්න ඇති අපි කලින් looping ගැන කරපු වීඩියෝ වලදී අපි හදපු හැම ප්‍රෝග්‍රෑම් එකක්ම වගේ loop එක අපි කලින් තීරණය කළා තිබුණේ. මම නැත්තම් loop වෙන වට ගණන අපි කලින් තීරණය කළා තිබුණේ. හැබැයි මෙතනදී loop වෙන වට ගණන අපි තීරණය කරන්නේ නැහැ. මෙතනදී loop වෙන වට ගණන user තීරණය කරන විදිහට තමයි මේ program එක නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් බැලුව බැලමටම පොඩි program එකක් කියලා හිතෙන්නේ මේවා flow chart එක දකින නිසා. ඉතින් ටිකක් විතර පොඩි නමුත් මේකේ ගොඩක් දේවල් ඔයාලට හිතන්න ඕන කරන දේවල් තියෙනවා. මොකද flow chart එකකින් අපි pseudo code එකකට හෝ එහෙම නැත්නම් program එකකට එද්දී කොයි විදිහේ වෙනස්කම් සිද්ධ වෙන්න ඕනද? එතකොට flow chart එකේ නැති ගොඩක් දේවල් සමහරක් තැන්වලදී මේ looping ගැන කතා කරද්දී එකතු වෙනවා program එකකට සහ pseudo code එකකට. ඉතින් අපි මේ දේවල් කොයි වගේ සිද්ධ වෙනවද කියලා කතා කරන්නත් එක්කම තමයි මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් නිර්මාණය කරන්න හිතුවේ. ඉතින් මෙතනදී අපි නිර්මාණය කළා තියෙන්නේ userට අවශ්‍ය වෙනවා කිසියම් නම්බර් ප්‍රමාණයක එහෙම නැත්නම් කිසියම් සංඛ්‍යා ප්‍රමාණයක එකතුව ලබා ගන්න. එතකොට මේ මෙතනදී මුලින් ප්‍රෝග්‍රෑම් එක පටන් අරගෙන කන්ඩිෂන් එකේදී අහන්නේ සංඛ්‍යා තියෙනවද එකතු කරන්න කියලා. ඉතින් සංඛ්‍යා එකතු කිරීම සඳහා තියෙනවා නම් ඒ සංඛ්‍යාව ඇතුළත් කරන්න කියලා ඊට පස්සේ total කියලා variable එකට ඒ සංඛ්‍යාව එකතු වීමක් සිද්ධ වෙනවා. මෙතනදී total සමානයි total දැන් number ඇතුළත් කරපු number එක total වල තියෙන total වල කලින් අගයට මේ number එක එකතු වෙලා නැවත total වලට ඇතුළත් වීම සිද්ධ වෙනවා. ඒක program එක මුලදී ආරම්භ වෙද්දීම අපිට total කියන එකට බිඳුව ඇතුළත් කරලා තියන්න පුළුවන්. ඒතර කිසිම ප්‍රශ්නයක් නැතුව ඇතුළත් කරන සංඛ්‍යාවල් total එකට එකතු වීම සිද්ධ වෙනවා. එතකොට ආයෙම ගිහිල්ලා බලන්නේ මොකද්ද? මේ program එකේදී ආයෙ ගිහින් බලන්නේ තවත් සංඛ්‍යා තියෙනවද කියලා. එහෙම තවත් සංඛ්‍යා තිබුණොත් ආයෙම ඒ සංඛ්‍යාව ඇතුළත් කරන්න කියලා කියනවා. ඊට පස්සේ ඒ සංඛ්‍යාව නැවත total එකට එකතු වෙනවා. ওই විදිහට දිගින් දිගටම යනවා. එතකොට මෙතනදී මේ loop එක තීරණය කරන්නේ කවුරුද? මෙතනදී loop එක තීරණය කරන්නේ user විසින්. මොකද user ගාව තියෙන සංඛ්‍යා ප්‍රමාණය අපි දන්නේ නැහැ. ඒතර මේ වගේ අවස්ථාවකදී අපි program එකක් කොහොමද design කරන්නේ? ඉතින් කොහොම හරි user ගාව තියෙන සංඛ්‍යා ප්‍රමාණය අවසන් වුණා. සමහරට ලක්ෂයක් වෙන්න පුළුවන්, සමහරට 1000ක් වෙන්න පුළුවන්, සමහරට 5ක් වෙන්න පුළුවන්, සමහරට සංඛ්‍යා 2ක් වෙන්න පුළුවන්. ඔය කිසියම් ඕනම ගණනක් වෙන්න පුළුවන්. ඔය තියෙන ඕනම සංඛ්‍යා ප්‍රමාණය user ගාවින් අවසන් වුණාට පස්සේ මොකද කරන්නේ? user ගාව සංඛ්‍යා නැහැ. සංඛ්‍යා නැති වුණාට පස්සේ තමයි total එක පෙන්නලා program එක end කරන්නේ. ඉතින් මේක තමයි flow chart එක. මම හිතනවා සරලයි. ඒක ඒ තරම් විස්තර කරන්න දෙයක් නැහැ. පැහැදිලි වෙති කියලා. ඉතින් අපහසු තැනක් තියෙනවා නම් අනිවාර්යෙන් comment section එකේ දාන්න. දැන් හැබැයි අපි මෙතන flow chart එක design කරපු විදියට වඩා ටිකක් වෙනස් විදියට තමයි අපිට program එක design කරන්න වෙන්නේ. ඉතින් අපි කලින් නිර්මාණය කරපු program වලදී ඔහොම නැත්නම් ඔයා මුල් අදියරවලදී නිර්මාණය කරපු program වලදී flow chart එක සහ pseudo code එක අතර ඊතරම් ලොකු වෙනසක් නැති වෙන්න පුළුවන්. ඒ වගේම pseudo code එක සහ program එක අතර වෙනසක් නැති වෙන්න පුළුවන්. නමුත් මෙතනදී flow chart එකත් අපි නිර්මාණය කරන program එකත් අතර ටිකක් සැලකිය යුතු වෙනසක් තියෙනවා. මේක හැබැයි හිතලා ඔයා විසින් තීරණය කරගත යුතු වෙනසක්. බලමු කොහොමද වැඩේ සිද්ධ වෙන්නේ කියලා. මුලින්ම මම පාවිච්චි කරන variable මොනවද කියලා කියලා ඉන්න. අපි variable ටිකක් අරගමු. මම මේ paint එක අරගත්තා. පැහැදිලි කරලා දෙන්න මුලින්ම මොනවද අපි පාවිච්චි කරන variable කියලා. මම මෙතනදී පාවිච්චි කරනවා i කියලා variable එකක්. මේ i කියලා variable එක මම boolean ගණන් තමයි පාවිච්චි කරන්නේ. තවත් variable එකක් මම පාවිච්චි කරනවා check කියලා variable එකක්. මම c කියලා දාගත්තා. මේක මම string ගණන් පාවිච්චි කරන්නේ. ඒ වගේම input කියලා variable එකක් මම පාවිච්චි කරනවා. මේක මම දැනට පාවිච්චි කරන්නේ integer ගණන්. වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම මම total එක ලබා ගන්න p කියලා variable එක පාවිච්චි කරනවා. ඒකත් integer ගණන්. ඉතින් ඔයා මේ flow chart එකත් එක්ක බැලුවනම් ඉතින් එහෙම මුකුත් නෑ. අපි පාවිච්චි කරන variable ගැන මෙතෙන්දී අපිට අදහසක් ගන්න පුළුවන් වෙන්නේ මෙතෙන්දී variable දෙකක් තියෙනවා කියලා විතරයි නේද? එතන නම් එක ඇතුළත් කරගන්න නම් කියලා variable එකු total එක ගන්න total කියලා variable එකු. නමුත් මම design කරපු program එකේදී මීට වඩා variable පාවිච්චි කරනවා. අපි බලමු මේ variable මොනවා සඳහා පාවිච්චි කරනවද කියලා. මම i කියන variable එක පාවිච්චි කරන්නේ අපේ loop එක පාලනය කරන්න. මම ඒක boolean ගණන් තමයි අරගත්තේ. මෙතනදී සිද්ධ වෙන්නේ user ට තවත් සංඛ්‍යාවක් තියෙනවා නම් true කියන එකත් user ට තවත් සංඛ්‍යාවක් නැත්නම් false කියන එකත් මේ variable එකට ඇතුළත් වීම තමයි මෙතනදී සිද්ධ වෙන්නේ. ඊට පස්සේ ඒ අනුව program එකේ loop එක පාලනය වීම තමයි මම මෙතනදී බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේක කොහොමද පාවිච්චි කරන්නේ කියලා අපි ප්‍රෝග්‍රෑම් එකේදී බලමු. දැන්ට සරල අදහසක් ඇති. කොහොමද user ට තවත් එකතු කරන්න සංඛ්‍යා තියෙනවා නම් true කියන එකත් තවත් එකතු කරන්න සංඛ්‍යා නැත්නම් false කියන එකත් අපිට අවශ්‍ය වෙනවා අපේ loop එක පාලනය කරන්න. මොකද ඒ යටතේ තමයි loop එක පාලනය වෙන්නේ. උතන ඔයාලට මෙතනදී flow chart එකලු ඒක ලේසියෙන්ම තේරුම් ගන්න පුළුවන්. එතකොට මම c කියන variable එක පාවිච්චි කරන්නේ මොකටද? එහෙම නැත්නම් මේ C කියලා මම දැම්මේ සංකේතවත් කරන්න check කියලා තමයි මේක මම පාවිච්චි කරන්නේ. මේ check කියන variable එක මම string ගණන් තමයි පාවිච්චි කරන්නේ. එතකොට මම මේ check කියන variable එක මොකක් සඳහාද පාවිච්චි කරන්නේ? ඇත්තටම මෙතනදී මම check කියන variable එක පාවිච්චි කරන්නේ third party එකක් විදියට. එහෙම නැත්නම් මේ program එකට අවශ්‍ය නොවෙන්න පුළුවන්. ඒක ඔයාමත් තමයි තීරණය වෙන්නේ. ඒක ඔයා design කරන program එක අනුව තමයි තීරණය වෙන්නේ. මෙතනදී මම පාවිච්චි කරනවා මේ user ට මේ program එක තවත් පාවිච්චි කරන්න අවශ්‍ය. එහෙම නැත්නම් සංඛ්‍යා තියෙනවා නම් ඔව් සහ නෑ කියන එක සංකේතවත් කරමින් y අකුර සහ n අකුර ඇතුළත් කරන්න. ඒ ඇතුළත් කරන y අකුර සංකේතවත් කරන්නේ yes කියන එක, n අකුරෙන් සංකේතවත් කරන්නේ no කියන එක. ඒ ඇතුළත් කරන අකුරු දෙක තැන්පත් කරලා තියාගන්න තමයි මම මේක පාවිච්චි කරන්නේ. මම මෙන්න මේ variable එක පාවිච්චි කරලා තමයි ගොඩක් දේවල් සිද්ධ කරන්නේ මේ program එක තුලදී. ඉතින් අපි ඒක program එක තුලදී කතා කරමු. මෙතනදී මම මේ variable එක පාවිච්චි කරන්නේ user ගෙන් තවත් සංඛ්‍යාවක් තියෙනවා නම් years සංකේතවත් කරමින් y අකුරක්, සංඛ්‍යාවක් නැත්නම් no සංකේතවත් කරමින් n අකුරක් ඇතුළත් කරලා පාවිච්චි කරන්න තමයි මම මේ variable එක design කරන්නේ. එතකොට i කියන variable එක එහෙම නැත්නම් input කියන variable එක මම integer ගණන් අරගත්තේ මේ user ඇතුළත් කරන සංඛ්‍යාව. එහෙම නැත්නම් අගය temporarily එහෙම නැත්නම් తాවකාලික රඳවා තබා ගන්න තමයි මම මෙන්න මේ input කියන variable එක පාවිච්චි කරන්නේ. නමුත් ඒක integer ගණන්ව පාවිච්චි කරන්න ඕන කියලා එකක් නැහැ. user සමහරක් වෙලාවට real අගයක් ඇතුළත් කරොත් එහෙම නැත්නම් දශම අගයක් ඇතුළත් කරොත් අපිට සිද්ධ වෙනවා මේ variable එකේ type එක වෙනස් කරන්න. ඉතින් ඒක අපිට හරියම ලේසියෙන්ම real ගණන් දාන එක තමයි තියෙන්නේ. ඉතින් මෙයා real ගණන් වුණොත් අනිවාර්යයෙන්ම total එකත් real ගණන් කියන්නම අවශ්‍ය වෙනවා. මොකද total එකත් එතකොට දශමයේ සංඛ්‍යාව වලින් තමයි total එකත් නිර්මාණය වෙන්නේ. ඉතින් ওই විදිහට තමයි මම මෙතනදී variable 4ක් පාවිච්චි කරන්නේ. මම හිතනවා මම මේ පාවිච්චි කරන variable 4 ගැන නිකන් දල අදහසක් වගේ ඔයාලට තියෙනවා ඇති කියලා. අපි program එකට ගිහිල්ලා බලමු කොහොමද මේ දේවල් පාවිච්චි කරන්නේ, මොන වගේ දෙයක්ද කරන්නේ කියලා. ඉතින් පැහැදිලිව මේ වගේ program එකකදී අපි නිර්මාණය කරලා තියෙන මේ flow chart එක සහ program එක තුල ගලා යාම වෙනස්කම් කීපයකට ලක් වෙනවා කියලා ඔයාට පැහැදිලි වෙවි මේ ප්‍රෝග්‍රෑම් එක ඉවර කරද්දී. අපි මුලින්ම කතා කරගත්ත වගේම variable ටික නිර්මාණය කරමු. i කියන variable එක මම boolean වලින් නිර්මාණය කරගන්නවා. b o l e a n boolean ගණන්. ඊට පස්සේ මම අර yes no එක අරගන්න check කියලා variable එකක් නිර්මාණය කරනවා කියලා කිව්වා. c h e c k check එක string ගණන් තමයි නිර්මාණය කරගන්නවා කියලා කිව්වේ string string ගණන්. ඊට පස්සේ අපිට අවශ්‍ය කරන user ඇතුළත් කරන ආදී තාවකාලිකව තියාගන්න input කියලා variable එකක් නිර්මාණය කරනවා කියලා කිව්වා. මම මේක ටිකක් වෙනස් කරලා නිර්මාණය කරගන්නවා. input නම් කියලා මම මේක නම් කරගන්නවා. integer ගණන් තමයි මම මේක නිර්මාණය කරන්නේ. int integer. ඒ වගේම අපිට total එක ලබා ගන්න variable එකක් අවශ්‍යයි කියලා කිව්වා. ඉතින් ඒක total එකෙන් නිර්මාණය කරගමු. මම මෙතන නිර්මාණය කරගන්නම් කමාවක් දාලා total a total කියලා. හරි, අපේ variable හතර නිර්මාණය කරගත්තා. දැන් අපි පිළිවෙලින් බලමු වැඩේ කොහොමද සිද්ධ වෙන්නේ කියලා. ඉතින් අපි ටෝටල් එකට පැහැදිලි වුණා. ඔයාලට දැන්ටමත් තේරෙනවා අපිට අනිවාර්යයෙන්ම ටෝටල් එකේ මුලින්ම බිංදුව කියන එක ඇතුළත් කරලා ඉන්න සිද්ධ වෙනවා. ඉතින් ඒක වැඩි විස්තර කරන්න දෙයක් නෑ. අපිට flow chart එකේදී පැහැදිලිව තේරුණා අපිට ටෝටල් එක සඳහා බිංදුව මුලින්ම ඇතුළත් කරලා තියා ගන්න අවශ්‍ය වෙනවා කියන එක. හරි. මම ටෝටල් එකට බිංදුව කියන එක ඇතුළත් කරා. ඒ වගේම මම තා දෙයක් කරනවා. මෙතෙන්දි මම i සඳහා true කියන අංගය ඇතුළත් කරනවා. i එහෙම ඇතුළත් කරේ කියන එක මම මේ ටික ඔක්කොම ලියලා ඉවරලා කියලා දෙන්නම්. මොකද එතකොට ඔයාලට මේක ලීසියෙන් තේරෙවි. t r u e true කියලා මම ඇතුළත් කරා. i දුන්නේ මොකද boolean ගණන් අපි I කියන වේරියබල් එක නිර්මාණය කරන නිසා I සඳහා තිබිය හැක්කේ true සහ false කියන අගයන් දෙක විතරයි. අපි වේරියබල් දෙකට මෙතන තියෙන වේරියබල් එකට සහ මෙතන total වේරියබල් එකට අගයන් මුලින්ම ඇතුළත් කරගත්තා. දැන් අපිට මෙතෙන්දී loop එක නිර්මාණය කරන්න සිද්ධ වෙනවා. මම මෙතෙන්දී තෝරගන්නවා repeat until කියන loop එක. අපි repeat until නිර්මාණය කරමු. repeat until හරි repeat until යටතේ මන් දාන condition එක වෙද්දී true කියන එක false වෙද්දී එහෙම නැත්නම් i කියන variable එකේ අගය false වෙද්දී මේ program එක terminate එහෙම නැත්නම් end වෙන්න කියලා. අපි මේ විදිහට සමානයි false fal false කියන අගය ආවොත් program එක terminate වෙන්න කියලා මම condition එක දුන්නා. හරි. දැන් මේක ඇතුලේ මොනවද තියෙන්න පුළුවන් වෙන්නේ? මේක ඇතුලේදී අපි මුලින්ම බලනවා userට සංඛ්‍යා තියෙනවද එකතු කිරීම සඳහා. හරිද? ඒ සඳහා මම මේ විදිහට ඒ ගැන බලන්න, ඒ ගැන දැනගන්න පොඩි message එකක් දානවා userට ඔයාගාව සංඛ්‍යා තියෙනවද කියලා අහලා. මේ විදිහට write run ඇතුලේ have මේ විදිහේ message එකක් මම දැම්මා. හරි. දැන් user මොන වගේ උත්තරයක් දෙන්න ඕනද? ඒ උත්තරේ මම මෙතනදී user ගෙන් මෙන්න මේ වගේ උත්තරයක් තමයි බලාපොරොත්තු වෙන්නේ කියන එකක් මම මෙතනදී ලබා දෙනවා y ඇලගිරක් n කියලා. එක්කෝ years එක්කෝ no. ඔයගේ මේ දෙකෙන් එකක් තමයි user ඇතුළත් කරන්න ඕන කියන එක මම මෙතනදී ලබා දෙනවා. years no. ඒතකොට user තේරෙනවා එක්කෝ ඔව් සඳහා y අකුර එහෙම නැත්නම් no සඳහා n අකුර ඇතුළත් කළ යුතුයි කියලා. ඊට පස්සේ readln වලින් user මොකක්ද ඇතුළත් කරන්න කියලා බලන්න තියෙන්නේ කලින් විදිහටම readln readln වලින් අපි ඒක දාගන්න මොකටද? check කියන variable එකට නේද? අපි ඒක කලින් කතා කරන්නේ. හරි. check කියන variable එකට තමයි මම මේක දාගන්නේ. තවත් numbers තියෙනවද? තියෙනවා නම් y කියන එකක් නැත්නම් n කියන එකක් අතුලත් කරන්න කියලා. හරිද? හරි. ඒ කොටස හරි. දැන් මම කරන්නේ මෙන්න මේ වගේ දෙයක්. දැන් බලනවා user අතුලත් කරේ y අකුරද n අකුරද කියලා. user අතුලත් කරේ y අකුර හෝ n අකුර නම් program එක ඉදිරිය තීරණය කරනවා. ඊට වඩා වෙනස් එකක් user ඇතුළත් කරලා තියෙනවා නම් program එකේ වෙනස් දෙයක්. එහෙම නැත්නම් program එක n කියලා හරි එහෙම නැත්නම් user ඇතුළත් කරපු වගේ වැරදි කියලා හරි ඇතුළත් කරනවා. මොකද අපිට අවශ්‍ය වෙන්නේ එක්කෝ y අකුර හරි එක්කෝ n අකුර හරි. හරි. ඒ සඳහා අපිට පාවිච්චි කරන්න පුළුවන් හොඳම දේ තමයි if. if වලින් අපිට පුළුවන් මෙන්න මේ variable එකට check කියන variable එකට ඇතුළත් වෙලා තියෙන්නේ y අකුරද n අකුරද කියලා check කරන්න. බලමු මේ වැඩේ කොහොමද කරන්නේ කියලා. මම මේ විදිහට if පාවිච්චි කරලා මේ if තුල මම condition කීපයක් check කරන නිසා වඩාත් ලේසියි. තවත් මේ විදිහට වරහන් අපි open කරගත්තා. මම මුලින්ම check කරනවා check කියන variable එක සමානයිද කියලා simple y වලට. ඊට පස්සේ බලනවා o කියන logical operator එක පාවිච්චි කරලා check කියන variable එක user සමහර විට capital y දාන්නත් පුළුවන් නේද? ඒක නිසා capital y-ට සමානයිද කියලා බලන්න. නැවතත් o කියන logical operator එක පාවිච්චි කරලා දැන් බලනවා check සඳහා තියෙන්නේ n අකුරද කියලා. simple in the Kelta Mulimo Bala. Mithan the Okin operator Pavichiri Mokodinaker, or at Halim videos Peluna, Patri Vedi, Mokodapi, Adi Pavichikaranda, Mithan the Apita, O Tame Pavichi, on Mokoda Eco, Miname Agianoli. It can a Y, a capital Y, simple N, capital N, a monohari, willing, a cock tibuna gavan, apita, idrotica, a day, theater, and pua. Thing a mangana, it is the pelican, velavagan in a thing may logical operators can have a calling videos, a color piano, thing aching water, our borders and a pulong, thing eight water, a padis and a piano. අනිවාර්යයෙන්ම කමියුනිකේෂන් එකේ දාන අපි උත්තරයක් දෙන්න. දැන් අපේ අවසාන වරහන පිටින් තියෙන වරහන මේ විදිහට ක්ලෝස් කරගන්න ඕනේ. මොකද මෙතන තියෙන වරහන මෙතනින් ක්ලෝස් වෙනවා. හරි. අපි ඉක්වලින් චෙක් කරන්නේ මෙන්න මේ චෙක් කියන වේරියබල් එකට ආවේ සිම්පල් වයිද එක්ක කැපිටල් වයිද එහෙම නැත්නම් සිම්පල් එන්ද එහෙම නැත්නම් කැපිටල් එන්ද. මෙන්න මේ අගයන්ගෙන් මොනවා හරි තියෙනවනම් ප්‍රෝග්‍රෑම් එක ඉදිරියට යන්න ඉඩ දෙනවා. THEN day අපිට මෙතනදී පැහැදිලිවම මේ if යටතේ ගොඩක් දේවල් කරන්න තියෙනවා. ගොඩක් කතන්දර කතා කරන්න තියෙනවා. ඒක නිසා අපිට begin වෙන මෙතනදී පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. BEGIN end කියන එක මෙතනදී මම පාවිච්චි කරනවා. දැන් අපි මොකද කරන්නේ? දැන් මෙහෙමයි. දැන් අපි පැහැදිලිවම දන්නවා මේ if පාස් වෙන්නේ එක්කෝ simple y, එක්කෝ capital y, එක්කෝ simple n, එක්කෝ capital n ඇතුළත් තුනක් විතරයි කියලා. දැන් years තමයි සංකේතවත් කරන්නේ y අකුරේ. no සංකේතවත් කරන්නේ n අකුරේ. years උනොත් තමයි අපි අගයන් එකතු කිරීම සිද්ධ කරන්න ඕන, අගයන් ලබා ගැනීම සිද්ධ කරන්න ඕන. අපිට අවශ්‍ය වෙනවා දැන් years ඇතුළත් වෙලා තියෙනවා නම්, නැත්නම් y අකුර ඇතුළත් වෙලා තියෙනවා නම් අගයක් අරගෙන ඒ වගේම total එකක් calculate කරන්න. හරි. අපි දැන් බලමු මේ එක if ML check කරන්න. හරි. සරල කොටසක්. අපිට පුළුවන් මේක මේකට control C වලින් copy කරගෙන control C වලින් copy කරගත්තාම අපිට paste කරගන්නවා control V. හරි. දැන් yes නම් එතලත් වෙලා තියෙන්නේ. දැන් මෙතනදිත් අපිට අවශ්‍ය වෙනවා begin වෙන්නේ. මොකද rule theta කියන්න ඉඩ තියෙන නිසා end මම දැන් සිලිකෝන් පාවිච්චි කරන්නේ මොකද මම else part එකකුත් පාවිච්චි කරන්න හිතාගෙනයි ඉන්නේ ඒක නිසා. හරි. මෙතනදී මම මුලින්ම කරන්නේ මොකද්ද? දැන් මෙතනදී තේරුණා තමයි මේ if එකක් ඇතුළට එනවා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම use ඇතුළට කරලා තියෙන්නේ years. එහෙම නැත්නම් එයාට numbers plot කරන්න තියෙනවා. මම නැත්නම් එකතු කරන්න numbers තියෙනවා කියන එක තමයි තේරෙන්නේ. ඒතකොට අපිට කියන්න තියෙන්නේ එහෙනම් ඒ ආදාර number එක plot කරන්න කියලා. ඒක හරියට සරල දෙයක්. ඒකට අපි කියනවා මේ විදිහට input the number එක ඇතුළත් කරන්න කියලා. semicolon එක දාලා statement එක අවසන් කරනවා. දැන් අපි කරන්නේ read the length කරලා ඇතුළත් කරන නම් එක අපි කොහටද දාගන්න ඕන? මෙන්න මෙයාට input නම්. මොකද input නම් කියන්නේ variable එකකට වල තමයි use ඇතුළත් කරන අගයන් අපි දාගන්න ඉඩෙන්නේ තමයි తాවකාලිකව රඳවා තබා ගන්න use ඇතුළත් කරන අගය. හරි. input නම් එකට දාන්න කියලා කිව්වා. දැන් මොකද කරන්නේ? දැන් අපිට total එක සකස් කරන්න අවශ්‍ය වෙනවා. මොකද කරන්නේ total එකට කලින් අපි බිංදුව ඇතුළත් කරලා තියෙන්නේ total එක නිමිතිට මම total all people total done input නම්. හරි. මේක හරි සරල දෙයක්. අපි කලින් පැහැදිලි කරා. ඉතින් මේ ඇතුළත් කරපු වගේ දැන් total එකට එකතු වීම තමයි මෙතනදී සිද්ධ වෙන්නේ. හරිනේ. මෙතනදී මේ කොටසෙන් සිද්ධ වෙන්න තියෙන එච්චරයි. දැන් අපි බලමු මෙතන තියෙන else part එක මොකද කියලා. else ඒ කියන්නේ මෙයා else වුණා කියලා කියන්නේ check සඳහා ඇතුළත් කරලා තියෙන අකුර වෙන්නේ simple y හෝ capital y නෙමෙයි. ඇතුළත් කරලා තියෙන්නේ capital N හෝ simple n. මොකද අපි මෙතනදී මුලින්ම check කරනවානේ මෙන්න මේ අකුරු හතර විතරක් ඇතුළත් වෙන්න ඕන කියලා. හරි. ඒ කියන්නේ use එක වුණාමක් නැහැ. එහෙම නැත්නම් user තවත් අංක නැහැ එකතු කිරීම සඳහා ELSC else මම මෙතනත් begin ගන්නම් begin සහ end දර ගන්නවා begin end දර ගන්නවා දැන් මම කියනවා මේ විදිහේ දෙයක් මෙතන begin end අවශ්‍ය අවශ්‍යයි දැන් මෙතනදී අපිට තියෙන්නේ else වුණොත් ඒ කියන්නේ no වුණොත් total වල අගේ පේනන්නේ එහෙනම් තමයි අපි program එක නිර්මාණය කරලා තිබුණේ total වල අගේ පේනන්නේ right ell total වල නිර්මාණය කියන අගේ අපි මෙතන දෙකක් එකම තිබු මේ විදිහට සමානව දාලා total වල තියෙන අගේ මේ විදිහට total කියන එක දෙන්න පුළුවන් statement එකව සඳහන් කරගන්න semicolon ගන්න. තව දෙයක් අපිට කරන්න දැන් program එක ඉවර කරන්න. මොකද එන්නම් ඉවත් කරලා තියෙන්නේ නෝනේ. ඒ කියන්නේ තවත් program එක දිගට run වෙන්න වැඩක් නැහැ. එහෙනම් අපි program එක පාලනය කිරීම සඳහා පාවිච්චි කරන මේ i ගේ අගය force ලෙස වෙනස් කරන්න සිද්ධ වෙනවා මෙතනදී. i colon සමානයි force SL SC. හරිද? ඔව්. නෝන ගමන් i ගේ අගය false වෙනවා. එතකොට මොකද වෙන්නේ? until වලදී check කරන්නේ i false වෙනකන්. එතකොට program එක terminate වෙනවා. ඉතින් මේ කොටස මම හිතනවා කරන්න ලොකු අමාරුවක් නෑ කියලා. මෙතනදී අපි මුලින්ම කරන්නේ තවත් එකතු කරන්න අගයන් තියෙනවද කියලා user ගෙන් දැනගන්න. එහෙම තියෙනවා නම් y හෝ n කියන අකුරු දෙකකින් එකක් මේ check කියන variable එකට ඇතුළත් වෙන්න ඕනේ. දැන් check කියන variable එකට ඇතුළත් වුණු අකුර මොකක්ද කියලා මෙතනදී අපි මුලින්ම check කරනවා. ඒක එක්ක simple y වෙන්න ඕනේ. එහෙම නැත්නම් capital y වෙන්න ඕනේ. එහෙම නැත්නම් simple n වෙන්න ඕනේ. එහෙම නැත්නම් capital N වෙන්න ඕන. එහෙම නැත්නම් මේ program එක ඉදිරියට යන්න ඕන වෙන්නේ. එහෙම නැත්නම් මේ ඉදිරියට යන්න කිසි තේරුමක් නැහැ. හරි. එතනින් අපි ඇතුළට එනවා begin end තියෙනවා මෙතන if වල. මේ begin end අතර තමයි වැඩි සිද්ධ වෙන්නේ. මෙතෙන්දී අපි මුලින්ම check කරනවා check සඳහා ඇවිල්ලා තියෙන්නේ years එහෙම නැත්නම් y අකුරද කියලා. එහෙම වුණොත් ඒක තේරුම වෙන්නේ user ට තවත් ඉලක්කම් තියෙනවා එකතු කරන්න කියලා. ඒක නිසා අපි ඉලක්කම ඇතුළත් කරන්න කියලා message එකක් දාලා ඒ ඇතුළත් කරපු ඉලක්කම input නම් variable එකට එක දාගන්නවා. දැන් අපි total එක සඳහා again විදිහට සකස් කරගන්නවා. else කොටසට. ඒ කියන්නේ check සඳහා එක්ක simple n හෝ capital N ඇතුළත් වෙච්ච මොහොතකදී මොකද සිද්ධ වෙලා තියෙන්නේ? user තව ඉලක්කම් නැහැ එකතු කරන්න. එතෙන්දි මම කරලා තියෙන්නේ total එක මේ වෙලාවේ total කරලා තියෙන විදිහට ඉන්න. ඒ වගේම අපි අපේ loop එක පාලනය කරන I will again false ලෙස මාරු කරන්න කියලා. ඉතින් මේක ඒ තරම් ලොකු අමාරුවක් නෑ. මේක මම පැහැදිලි වෙන්නේ නැති කියලා. මොනවා හරි අතහැරිච්ච තැනක් තියෙනවා නම් comment section එකේ දාන්න. හරි. දැන් අපි බලමු මේ check සඳහා මෙන්න මේ අකුරු වල ඇරෙන්න වෙනත් අකුරක් එකක් කරලා තියෙනවා නම් මොකද කරන්නේ? ඒක තියෙන්නේ මෙතන if වලට අදාළ වෙන end එක මේක. ඒක යටතේ else එකක් විදියට අපි මෙතන තියෙන semicolon එක අයින් කරලා एक ऐसा तेल में एक साथ दिया था ये लिखी एल्स और साथ में आप जाना मैं वही बोल ओली देखा इधर नहीं ओली में से देखा not valid अरे चलो जान तू देखे स्टेटमेंट टाइप में सामान मैंने बुक बिगिनिंग दे मैंने तो मैं चला कराने के लिए मैं इतना पैसे भी नहीं दिया अपने वेरिएबल के निर्माण के सबसे पहले देखते हैं इतना एवं वेतन दी මෙන්න මේ අකුරු ඇරෙන්න වෙන එකක් આવොත් මෙතන else යටතේ. මොකද මෙතන if වලට අදාළ end එක තියෙන මෙතනේ. එතකොට මේ if වලට අදාළ else එක ක්‍රියාත්මක වෙන්න ඕන මේ end එකට පස්සේ. මෙතන else වලදී ක්‍රියාත්මක වෙන්නේ මොකද? මෙතන check සඳහා වෙන මොනවා හරි එකක් ක්‍රියාත්මක කරලා තියෙනවා. එහෙනම් එයා ඇතුළත් කරන තියෙන input එක වැරදි කියලා නැවත loop එක ක්‍රියාත්මක වෙනවා. මොකද loop එක i false වෙනකන් ක්‍රියාත්මක වෙනවනේ. i false වෙන්නේ කොතනදද? i false වෙන්නේ මෙතනදී. මෙතනදී කියන්නේ මේ else වලදී. මේ else වලදී කියලා කියන්නේ මෙතන තියෙන if වලට අදාළව check සඳහා years හරි ඒ කියන්නේ y හරි y ඇතුළත් වෙලා නැත්තම් simple y හෝ capital y ඇතුළත් නැත්තම් ඒ කියන්නේ ඇතුළත් වෙලා තියෙන්නේ මොකද්ද? එක්ක simple n capital n මේ දෙකේ එකක්. ඒ කියන්නේ program එකේ තියෙන end වෙන්න ඕනේ කියන එක. ඉතින් ඒක නිසා තමයි අපි මෙතන මේ else part එක යටතේ i වලදී false වෙන්න ඕනේ කියලා දීලා තියෙනවා. මම හිතනවා වැඩි පැහැදිලි වෙන්නේ නැති කියලා. මොනවා හරි අපහැදිලි තැනක් තියෙනවා නම් මම මතකටව comment section එකේ දාන්න. දැන් අපි මේක save කරගෙන මම control S වලින් අපි compile කරලා run කරලා බලමු වැඩි හරිද කියලා. compile කරමු ftc pro.pas compile එක සාර්ථකයි. pro run කරමු. have any numbers at yes කියන දාමු. හරි input number හරි තියෙනවද කියලා අහනවා. i yes කියලා දාමු. අගේ දාමු අපි දෙකක් කියලා. එන්න total 80යි. timer අපි run කරමු. pro තියෙනවද අපි මුලින්ම ඉක්කල දැම්මත් මොකද වෙන්නේ? ඔව් බිඳුව. ඒ මොකද අපි මුලින්ම ප්‍රෝග්‍රෑම් එකේදී ටෝටල් සඳහා බිඳුව ඇතුළත් කරලා තියෙනවා. බිඳුව ඇතුළත් කරනවා කියන්නේ හරිද? ඒ විදිහට අපි හැදුවේ ප්‍රෝග්‍රෑම් එකේ කිසිම වැරැද්දක් සිදු නොවන්නේ. ඉතින් අපි ප්‍රෝග්‍රෑම් එක නිර්මාණය කරද්දී මේ හැම දෙයක් ගැනම හිතලා තමයි ප්‍රෝග්‍රෑම් එක නිර්මාණය කරන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් දැන් අපි අයිමා රන් කරලා බලමු. ප්‍රෝ අපි බලමු වෙනම හරි එකක් වෙන අකුරක් එකකට කරලා බලන්න. your input is not valid I must ඉදරත් කරනවා. ඉලකයි. ඒකත් නැතිනම් වැලිඩ් විදියට ගන්නේ නැහැ. මොකද y4 ඉන්න අකුර තමයි ඇතුළත් කරන්න ඕන කියලා තියෙනවනේ. y දාමු. 5 තවත් තියනවාද y 5 තවත් තියනවාද y 5 තවත් නැහැ. හරි. ඔය විදිහට 15යි කියලා විදිහට තියෙනවා. ඉතින් ප්‍රෝග්‍රෑම් එක සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේවට අවශ්‍ය කරන හිස්තන් අපිට දාගන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. මෙතන right end දාන්න තමයි තියෙන්නේ. ඉතින් අපි කලින් වීඩියෝස් වලදී on කරන් මේවා කතා කරලා තියෙනවා. කොහොමද වැඩේ කරගන්නේ කියලා. මේ විදිහට space එක වැඩි පුර add කරගෙන ප්‍රෝග්‍රෑම් එක ලස්සන කරගන්න කොහොමද කියලා කතා කරලා තියෙනවා. ඉතින් මේ අද කතා කරපු ප්‍රෝග්‍රෑම් එකේ තියෙන විශේෂත්වය තමයි මේ loop එක අපි කලින් කරපු ප්‍රෝග්‍රෑම් වගේ නෙමෙයි. loop එක තීරණය වෙන්නේ user. නැත්නම් user තමයි ප්‍රෝග්‍රෑම් එකේ loop එක තීරණය කරන කෙනා බවට පත් වෙන්නේ. ඉතින් මේ ඒක තමයි මේ ප්‍රෝග්‍රෑම් එකේ තියෙන විශේෂත්වය. ඒ වගේම වල පැහැදිලිව පේන නැති මේ අපි දැන් නිර්මාණය කරපු ප්‍රෝග්‍රෑම් එකේ තියෙන කෝඩ් කොටස සහ අපි සකස් කරගත්ත මෙන්න මේ ෆ්ලෝ chart එක අතර පැහැදිලි වෙනසක් තියෙනවා කියලා. ඉතින් මෙන්න මේ විදිහට සමහරක් තැන්වලදී ෆ්ලෝ chart එකෙන් පරිබාහිරව ප්‍රෝග්‍රෑම් එක නිර්මාණය කරද්දී වෙනස්කම් ඇති වෙන තැන් අනිවාර්යයෙන්ම තියෙනවා. ප්‍රෝග්‍රෑම් එක අනුව තමයි මේක තීරණය වෙන්නේ. ඉතින් මම හිතනවා අද ඔයාලට ගොඩක් වැදගත් දේවල් ඉගෙන ගන්න හම්බ වෙන්නේ නැති කියලා. ඉතින් මේ ප්‍රෝග්‍රෑම් එක ඔයාම හිමීට පරිස්සමට ලියාගෙන තනියම තරක කරලා බලන්න කොහොමද මේ ටික සිද්ධ වෙලා තියෙන්නේ කියලා. ඒත් ඔයාලට නොපැහැදිලි තැනක් තිබුණොත් අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඒ වගේම පාළුවේ ඩිස්ක්‍රිප්ෂන් එකේ අපිව කන්ටැක්ට් කරගන්න පුළුවන් සෝෂල් මීඩියා ලින්ක් තියෙනවා. ඒ වගේම ඔයාලට තව කරන්න වැඩක් තියෙනවා. අපි මෙතන loop එක විදිහට පාවිච්චි කරේ repeat until ඔයා අපිට හදලා දෙන්නන්න මේ ප්‍රෝග්‍රෑම් එකම මේකම while පාවිච්චි කරලා කොයි විදිහටද වෙනස්කම් කරන්න ඕන කොතනද වෙනස්කම් කරන්න ඕන කියලා. ඉතින් මේ විදිහට ඔයා හදන ප්‍රෝග්‍රෑම් එක අපිට අපේ Facebook page එකට inbox කරන්න මම බලලා ඒකේ හරි වැරදි ඔයාට කියන්න. ඉතින් මම හිතනවා අද වීඩියෝ එක ඔයාට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඔයාට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වෙන්න ඇති කියලා මම හිතනවා. ඉතින් වීඩියෝ ගැන හිතන දේවල් අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ දාලා යන්න මතක් කරන්න එපා. වීඩියෝ එක කොහොමද ලයික් එක දාන්න. ඒ වගේම ඔයා තමයි අපිට subscribe කරලා නැත්නම් පල්ලෙහාට රතුපාට බටන් එක subscribe කියලා click කරන්න මතක් කරන්න එපා. ඒ ළඟම තියෙන bell icon එක click කරොත් අපි වීඩියෝ දාපු ගමන් ඉක්මනටම ඔයාලට notification එක ගන්න පුළුවන් වෙයි. ඒ වගේම පල්ලෙහා description එකේ අපි කරන අනිත් පාඩම් මාලා වලට අදාළ links ඉන්වත් තියෙනවා. ඔයාලට ඒවා එකක් එකතු වෙන්න පුළුවන්. එහෙනම් අද වීඩියෝ එකට සුබ දවසක්.